අයිබෝන් සුබ උදෑසනක්. හරිදි හරියටම කියන සේත උදෑසන පුවත් විකාශයේ සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අවධානය. ව්‍යවස්ථාපනත් කිටුම් පතත් ජනපතිට. රට ගොඩ යන එකම මග IMF ද. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කළ කමිටුව සිය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබෙනවා. මෙම කමිටුවේ සභාපතිත්වයේ දරනු ලැබුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු KT චිත්‍රසිරි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සංගතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස් කළ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු KT චිත්‍රසිරි විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත බාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයින්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023 නොවැම්බර් මස 6 වන දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, මනුෂ්‍ය නානායක්කාර ටිරාන් අලස් යන අයගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබුවා. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024 වසරේ ජනවාරි මස 8 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම නිර්දේශ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංගතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් ජාතික පිරිමිහා කාන්තා කණ්ඩායම් 19-15 සහ 17-15 වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව සහ සමස්ත යහපැවැත්ම පිළිබඳවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිද භාවය, වෘත්තීය භාවය, වගවීම ආදී යහපාලනයන් සහ යහ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත් යෝජනා කර තිබෙනවා. කුසලතාව, සමානාත්මතාවය සහ සාධාරණත්වය වැළඳගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික් පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කර ගනිමින් අමාත්‍ය මණ්ඩලයේ විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු KT චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ, නීති කැටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කැටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ත යන අයගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ ජාත්‍යන්තර විද්වතුන්ගේ සහභාගිත්වයෙනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාක්ෂණික ආයතනයක් වන්නේ නැති බවයි එහිදී එම විද්වතුන් පෙන්වා දුන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාර්ශ්වකරුවන්ගේ තීරණ මත මේ ක්‍රියාත්මක වන බවයි මෙහිදී අනාවරණය වුණේ. මේ පාරෙන් ගොඩයයිද ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ අනාගතය යන තේමාව යටතේ පැවැත්වුණු සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. යුක්ති සාමූහිකයයි මෙය සංවිධාන කර තිබුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව විවිධ රටවල සිදුකර ඇති අධ්‍යයනයන්ගෙන් ලබාගත් අත්දැකීම් මත මෙහිදී විදෙස් වියතුන් අදහස් පළ කළා. ගණවී සහ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය මෙහිදී සංසන්දනාත්මකව විශ්ලේෂණය කරනු අතර රටවල් දෙකම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 ගිවිසුමේ සිටින බවයි එහිදී අනාවරණය වුණේ. The two countries, my country and yours, since 2007 very rapidly accumulated international sovereign bond debt. Sri Lanka has a higher per capita income than Ghana. Nevertheless, our debt structure is exactly the same. It is not a purely economic process because first and foremost, the IMF is not just a technical institution. It's an institution that serves the interests of private capital. It serves the interests of its main owners. It's so important to understand, number one, what the IMF money is used for, and number two, that money comes with conditionalities. And those conditionalities may not be the ones because they are largely influenced by the largest shareholders, not by the labor minister of your or the energy minister of the partner country for you or for your own country. No,
It's going to be influenced by the interest defended by the finance minister of the advanced economies. Sri Lanka has a current account surplus, 1.6 billion, last time I looked, for 2023. And for the IMF, you're doing all these contortions and this and that and destroying the pension funds of your workers, destroying the living conditions of all your people. You're doing all that. But you already have 1.6 billion current account surplus. You do not need that money. So essentially, you have to develop the confidence and you have to be able to think of cooperating and coordinating with other countries that are very much in that same boat. ණය සහ බදු පැහැර හරින ගජ මිතුරන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව පෙනී සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. එම බදු ජනතාවගේ කරපිට තබා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කුරුණෑගල පැවති වැඩසටහනකට එක්වෙමින් වී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 240 වෙනි අදියර කුරුණෑගල SWRD බණ්ඩාරනායක විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. රුපියල් 11 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරය සිසු අයිතියට පත්කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. එහිදී පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමත සිදු කෙරුණා. අද ගජ මිතුරු ධනකුවේරින් කී දෙනෙක් ඉන්නවද? කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන බලවතුන් සමග තිබෙන සම්බන්ධකම් තුල කොච්චර මුදල් ප්‍රමාණයක් ණය කපා හැරලා තිබෙනවද? මම පහුගිය දවසක පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ණය කපා හැරපු කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන නොගෙවා සිටින පුද්ගලයින්ගේ සහ ආයතනවල නාමලේඛනය ප්‍රසිද්ධ කරන්න කියලා. මං උත්තරයක් හැටියට ඉල්ලුවා. මොකද්ද මුදල් ඇමතිවරයාගේ උත්තරේ උනේ? නංගන් හෙලිදරව් කරන්න බෑ. ණය ගනුදෙනු රහසිගතයි කිව්වා. එතකොට කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගත්තු මේ රටේ ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කරමින් පාලකයන්ට සන්තෝෂම් ලබා දීම තුල තමන්ගේ ණය කපා හැරපු ඒ මහා දැවැන්ත ආයතනවල පුද්ගලින්ගේ නන් ටික හෙලිදරව් කරන්නට බැරි රජයකට කොහොමද රටේ සමස්ත ජනතාවගේ කරපිට අසීමිත බදු බරක් හිතා ගන්නට බැරි පීඩනයක් බිහි කරන්නේ? පටවන්න. මේක බලවත් අසාධාරණයක්. අමතර බදු බර පැටවීම රාජ්‍ය ආදායමේ ගැටලු වලට විසඳුම නෙවෙයි. ඒක තමන්ගේ නොහැකියාව. විදුලි ආරක්ෂිත උපාංග ඇතුළු උපකරණ රැසක මිල ඉහළ ගොස් ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා. වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් භාණ්ඩ අලෙවි කිරීම නිසා තත්ත්වයෙන් බාල උපකරණ වෙළඳපොලේ ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. මේ අතර දුරකථන සමාගම් හිතුමතයට අන්තර්ජාල පැකේජවල මිල ඉහළ දම්මින් සිටින බව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. විදුලි පරිපථ සඳහා භාවිත කරන වයර්, ඒ වගේම විදුලි ආරක්ෂිත උපාංග, ඒ වගේම PVC කන්ඩියුට් බට, වැලිකොළ, මෙන්න මේ භාණ්ඩ ගත්තට පස්සේ මෙන්න මේවයි කිසිම භාණ්ඩයක ඇත්තරම මේ දරන්න පුළුවන් මට්ටමක අඩු වීමක් නැහැ. මොකද විශේෂයෙන් සඳහන් කරන්න ඕන වයර් කොයිල් එකක් ගත්තට පස්සේ 113 වයර් කොයිල් එකක් ගත්තාම 113 වයර් කොයිල් එක තියුනේ 1800යි 1800යි. මෙන්න මේ වයර් කොයිල් එක 8500ට යනවා. 8500 යන වයර් කොයිල් එක අද වෙනකොට 6500ක වගේ තත්ත්වයකට තමයි අඩු වෙලා තියෙන්නේ. ඒතකොට 600කින් වැඩි වෙන මෙන්න මේ වයර් කොයිල් එක අද වෙනකොට 30-40කින් වගේ තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 120කින් 30කින් අඩු කළා මේගොල්ලෝ කියන මේ අඩු වෙලා කියලා. මේක අඩු වෙලා නැහැ, කරුණා කළා මෙන්න මේ මිල ගණන් සාධාරණ විදිහට අඩු කළ දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ලාභාංශය ලබාගෙන විකුණන නිසා මෙන්න මේ වෙළඳපොලේ ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය වෙළඳපොලට අවිලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙන්න මේ වගේ මේ ස්ටොප් වැල් එකක් ගත්තොත් මේ ස්ටොප් වැල් එක මොකක්වත් ජාතියක් ජම්මයක් මොකක්වත් නැහැ. බ්‍රෑන්ඩ් එකක් මොකද්ද කියලා සඳහන් වෙලා නැහැ. ඒතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් මාසෙයි. ඒතකොට රුපියල් 1000 ගණනක් දීලා ගන්න එකයි රුපියල් 350ක් දීලා මේ වගේ දෙයක් ගන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. මොන අපරාධයද මේ කරන්න මිනිස්සුන්ට? මේ දුරකථන සමාගම් කිසිම පෙර දැනුම් දීමක්, එහෙම නැත්නම් කල්තියාම දැනුම් දීලා පාරිභෝගික දැනුවත් කරන්නේ නැතුව, කමියුනිකේෂන් හිමියන් දැනුවත් කරන්නේ නැතුව ඊයේ තිබිච්ච ගාන නෙමෙයි අද වෙනකොට වෙන විදිය වැඩි වෙනවා. උදාහරණයක් විදියට 168 තිබිච්ච පැකේජ් එකක් තිබුණා නම් ඒක 198ක් වෙනවා. එතකොට බලධාරීන් නියාමනට ඉන්න මේගොල්ලෝ නියාමනය කරන්නේ නැද්ද? මොකද්ද මේ වැඩිවීමේ ප්‍රතිශතය? 168 තිබිච්ච එක 198ක් වෙනකොට රුපියල් 30කින් වැඩි වුණේ කුමන ප්‍රතිශතයකින්ද? මොකද්ද හේතුව? මේවා දැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් සමහර පැකේජයන් තියෙනවා මාසෙකට කියලා මේගොල්ලෝ මුදල් ගන්නෙ. නමුත් පාරිභෝගිකයාවිල්ලා අපිට තමයි කියන්නේ දවස් 18න් දවස් 20න් මේ පැකේජය
ක්‍රියාත්මක වෙන තත්ත්වයක් නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ දුරකථන සමාගම් වලින් දෙන දේ තමයි අමතර ඩේටා දාගන්න කියන එක. මම දැනගන්න කැමතියි පාරිභෝගික සේවා අධිකාරිය හෝ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව හෝ මේවා නියාමනයක් කරනවද මේවා සුවදැලීමක් කරනවද? ඔවුන් දන්නෙත් කුඩා ව්‍යාපාරිකයන් ගාවට පැනලා දඩයක් ගහලා ඒක ලොකුවට කතා කරන්න විතරයි. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒක නිසා අපි දැඩිව කියා සිටිනවා මේ නියාමන කමිෂන් සභාව වලට සහ පාරිභෝගික සේවා අධිකාරියට වහාම සොයා බලන්න මේ දුරකථන සමාගම් මේ පැකේජයන් වැඩි කිරීම හිතුමතේ කරන්නේ කොහොමද? කුමන ප්‍රතිශතයකින්ද මේ කරන්නේ කියන එක. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. IMF එකෙන් ණය වාරිකය ලැබීම ලොකු සහනයක්. හැබැයි මේ ණය ලැබීම කියලා සතුටු වෙන්න පුළුවන් කමකුත් ලැබෙන්නේ නැහැ. විපක්ෂ නායකතුමා සියල්ල දන්නවනේ. ඔයා කියන IMF හම්බෙන්නෙත් නැහැ. මේවා වෙන්නේ නැහැ කියලා. එයා බලාපොරොත්තු වෙන්නේ එයා ආණ්ඩුවක් අරගෙන මේ දිව්‍ය ලෝකෙ මේ හදක්. දැන් ඔහුට හොඳ සක්‍ර දේවෙන්ද වෙන එක. එහෙම නැත්නම් ඇලඩින් අර පුදුම පහන අරන් ඇහිල්ලා. ඇලඩින්ට පුදුම පහන ගනාම IMF ඕනත් නැහැ. මෙලෝ දෙයක් ඕනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපිට දේශපාලන ප්‍රශ්නයක් තිබුණා. අපි දේශපාලන වශයෙන් පැති දෙයක හිටි. නමුත් මේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙනාවා රනිල් වික්‍රමසිංහ මැත්තෝ. මේ කරන වැඩපිළිවෙලට අපි අපේ සහයෝගය දෙන්න ඕනේ. ඒක නිසා අපි මේ රට නැවත හොඳ ධාර්මික ශාස්ත්‍රීය දේශයක් බවට පත් කරන්න ඕනේ. ඒකට අපි කණ්ඩායමක් විදියට එකතු වෙන්න ඕනේ. අද රට පුරා විශාල පිරිසක් ඉන්නවා. පොහොට්ටුවත් එපා වෙලා, සජාතික පක්ෂයත් එපා වෙලා, ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසයක් නැහැ. මේ පිරිස් අපේ පක්ෂයට බඳවා ගැනීමේ ව්‍යාපාරය තමයි මේ කරගෙන යන්නේ. බොහොම සාර්ථකව, අති සාර්ථකව විශාල පිරිසක් අනිත් පැත්තේ පාක්ෂිකව අපි අපේ පක්ෂයේ සම්පූර්ණ වට්ටලනේ තියෙන්නේ. නැත්තම් අපිට ජනාධිපති අපේක්ෂකයෙක් වුණත් ඉදිරිපත් කරගන්න තිබුණා. මොකද අපේ පක්ෂය 140ක් මන්ත්‍රීවරු දීපු පක්ෂය දෙන්නෙකුට අඩු කරලා දුන්නානේ. අපි හිටපු සභාපතිතුමා ජනාධිපතිවරයා පැහැදිලිව ඉන්නවා ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසේ තියන්නම ඕන. කිසිම තැනක කියලා නැහැ කැබිනට් එකේවත් වෙන හමුවකදීවත් කිසිම තැනකදී එතුමා කියලා නැහැ කල් දාන්න ඕන. ඒක එක්කෙනා එක එක විදිය දේවල් කියනවා. අනිවාර්යෙන්ම ඔක්තෝබර් මාසේ 16 වෙනිදාට කලින් ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕනේ. කිසි විදිහකින් එක කල් දාන්න බෑ. එන්න ජනතාවට බදු ගන්න හැම දෙයක්ම ජනතාවට දානවා. අපිට පේනවා මහදවල් වංචාවල් සිද්ධ වෙනවා. මේ ඉන්න හොරු රැළත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ රට ගොඩ දාන්න නම් හම්බෙන්නේ නැහැ. තව මේ රට පහළට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ සමගින් සියත උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.